नवेत लगमी दे पापृथिवीं समिदुवरं लगगन्नत तिन्न आसिनी। ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, අද දින මෙම දිවි සුවිසුද්ධ වූ යාගය පැවැත්වීම සඳහා බැතිසිතින් දායකත්වයේ ලබා දුන්න ඒ සෑම සියලු දෙනාමද, එයාගේ පවුල් වල සියලු දෙනාද, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් නැද හිතන මිතුරන් සියලු දෙනාද, අපි මේ යාගය ආරම්භ කරන්නට ප්‍රථමයෙන් මතක් කර ගනිමින් ඔවුන් උදෙසා අපි විශේෂයෙන් යාඥා කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමෙන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. චතාරික කාලයේ භාවනාවේ ඉන්න අපි ස්වාමින් වහන්සේ මේ කාලය තුල අපිට කියන්නේ මනස්ථාපනය වන්න, පසුතැවී සිත හරවා ගන්න, ස්වර්ග රාජ්‍ය ආසන්නයි, දේව වචනය අදහ ගන්න. දේව වචනය අදහගෙන ඒ අනුව ජීවත් වන්නට නම් අපි අපගේ පව් පිළිගත යුතුයි, අපගේ පව් වලට මනස්ථාපනය වේ යුතුයි, ඒ වයින් අපි මිදිය යුතුයි. මේ ආගය තුල ස්වාමින් වහන්සේගේ බහුල වර ප්‍රසාද ලබා ගැනීම සඳහා අපගේ පව් වලට මනස්ථාපනය වී ඒවට සැබවින්ම දුක් මනස්ථාපනය වී සමාව අයද සිටිමු. සියලු බාරති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතේ වචනේ ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එෙහි භාග්‍යවත් නිත්‍ය කන්ති මරිය තුමියද සියලු සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදාතන ජීවණයට අප පමුණුවනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව. අපි ආඥා කරමු. දයාවර දෙවි පියාණනි, භක්ති ආදරයෙන් ඔබ වහන්සේ අමතන පසුතැවිලි වූ ඔබ දරුවන්ගේ අයදී වලට සවන් දෙන්නට කරුණා කළ මැනව, ඔබ දරුවන්ගේ අයදී වලට
සවන් දෙමින් ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන්න් මගින්ම අපගේ හදවත් ආලෝකමත් කර පාරිශුද්ධවත් කළ මැනව මේකී දේව ශුද්ධාත්මයන්න් වහන්සේ සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් දානියෙල් දිවසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි නෙබුකත් නෙෂර් ඔවුන් අමතා මෙසේ කීය ශ්‍රදක් මේෂක් අබෙද්නෙගෝ ඔබ මාගේ දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන්නේවත් මා පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේවත් නැතයි කියන්නේ ඇත්තද හොරණෑවේද නලාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නලාවේද සියලු ආකාරය තූර භාණ්ඩවලද ශබ්දය ඇසෙන විට බිම වැටි මා සාදා තිබෙන රූපයට නමස්කාර කරන්නට ඔබ සූදානම්ද එසේනම් යහපති නැත්නම් රන් රූපයට ඔබ නමස්කාර නොකළොත් එකෙනෙහිම ඇවිලෙන ගිනි උදුනක් මැදට ඔබ හේලනු ලබනු ඇත එවිට මාගේ අත්වලින් ඔබ ගලවන දෙවියෝ කවුරුද කියා බලමු ශ්‍රදක් මේෂක හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කීය රජතුමනි ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු දීමට අපට උවමනා නැත රජතුමනි ඇවිලෙන ගිනි උදුනක් අප ගලවා ගන්නට පුළුවන් දෙවි කෙනෙක් සිටිත් නම් ඒ අප වැඳුම් පිදුම් කරන දෙවියන් වහන්සේමය ඔබේ අතින් උන් වහන්සේ අප ගලවන සේක රජතුමනි උන් වහන්සේ එසේ නොකළොත් අපි ඔබේ දෙවිවරුන්ට නම් වැඳුම් පිදුම් කරන්නේවත් ඔබ පිහිටුවා ඇති රන් රූපයට නමස්කාර කරන්නේවත් නැති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු. ඒ ඇසු නෙබුකත් නෙෂර් අතිශයෙන් කෝපාවිෂ්ට විය. ශ්‍රදක් මේෂක් හා අබෙද්නෙගෝ දෙස ඔහුගේ මුහුණේ බැල්ම වෙනස් වී ගිනි උදුන සාමාන්‍ය ප්‍රමාණයට වඩා සත්ගුණයක් රත් කරන්නට නියම කළේය. ශ්‍රදක් මේෂක් හා අබෙද්නෙගෝ බැඳ ඇවිලෙන ගිනි උදුනට හෙලන්නට ඔහු තමාගේ සේනාවේ ශක්ති සම්පන්න අයට අණ කළේය. නෙබුකත් නෙෂර් රජ පුදුමයට පත් වී වහා නැගිට මන්ත්‍රීවරුන් අමතා අප බැඳ ගින්නට හෙළුවේ මිනිසුන් තුන් දෙනෙකු නොවේදැයි ඇසීය. එසේ රජතුමනි කියා ඔහු පිළිතුරු දුන්හ. එවිට රජතුමා අන්න මිනිසුන් සතර දෙනෙකු සිටිනු මට පෙනේ. කිසි පීඩාවක් නැතිව ඔහු ගින්න මැද ඇවිදිති. සතරවෙනියා පෙනුමෙන් දේව පුත්‍රයෙකු වැනියයි කීය. එවිට නෙබුකත් නෙෂර් මෙසේ කීවේය. ශ්‍රදක්ගේත් මේෂෙක් හා අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මන්ද උන්වහන්සේ සිය දූතයා එවා තමන්ගේ මේ සේවකයන් තිදෙනා ගලවාගත් සේක. ඔහු රජුගේ නියමයට පිටුපා තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූහ. තමන්ගේ දෙවියන් වහන්සේ හැර අන් දෙවියෙකුට සේවය කරනවාටත් නමස්කාර කරනවාටත් වඩා ගින්නට ගොදුරු වන්නට ඔහු කැමති වූහ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර මහිමයත් සදා ස්තුතියත් සමිඳුන් හට පුදන්න. සදා ස්තුතියත් සමිඳුන් හට පුදන්න.
සමිඳුනි අපේ පියවරුන්ගේ දෙවිඳුනි ඔබහට පැසසුම් වේවා ඔබ වර්ණනා කරනු ලැබ සදහටම ඔබ උසස් කරනු ලැබේවා ඔබගේ මහිමාන්විත ශුද්ධ නාමයට පැසසුම් වේවා එය වර්ණනා කරනු ලැබ සදහටම එය උසස් කරනු ලැබේවා මහිමයත් සදා ස්තුතියත් සමිඳුන් හට ඔබගේ තේජස් සම්පන්න දෙව්මැදුර තුල ඔබහට පැසසුම් වේවා ඔබ උසස් කරනු ලැබ සියල්ලට ඉහලින් සදහටම ඔබ මහිමාන්විත කරනු ලැබේවා ඔබගේ රාජ්‍යයේ සිහසුන අරා සිටින ඔබහට පැසසුම් වේවා ඔබ වර්ණනා කරනු ලැබ සියල්ලට ඉහලින් සදහටම ඔබ උසස් කරනු ලැබේවා මහිමයත් සදා ස්තුතියත් සමිඳුන් හට පුදන්න කෙරුප් වරුන්ට ඉහලින් වැඩ සිටියත් මහා ආගාධයේ පතුල විනිවිද දකින ඔබහට පැසසුම් වේවා ඔබ වර්ණනා කරනු ලැබ සියල්ලට ඉහලින් සදහටම මහිමාන්විත වේවා අහස් කුස්සෙහි සිටින ඔබහට පැසසුම් වේවා ඔබ උසස් කරනු ලැබ සියල්ලට ඉහලින් සදහටම මහිමාන්විත වේවා මහිමයත් සදා ස්තුතියත් සමිඳුන් හට පුදන්න සුපවත් ජනද මහිමයත් ප්‍රශංසාවත් ඔබටම වේ ක්‍රිස්තුනි උත්ථානයද ජීවනයද මම වෙමි මා විශ්වාස කරන්න මරුණත් ජීවත් වන්නේය ජීවත්ව සිටින මා විශ්වාස කරන කිසිවෙක් කිසි කාලෙක නොමැරෙන්නේය මහිමයත් ප්‍රශංසාවත් ඔබටම වේ ක්‍රිස්තුනි ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේකවා ඔබ සමගද වනසේකවා සුවිශේෂක ශුද්ධවර ජුවන්තුමා විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා තමන් වහන්සේ විශ්වාස කළ ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට ඔබ මාගේ වචනයෙහි පිහිටා පවතින්නහු නම් සැබවින්ම ඔබ මාගේ ගෝලයෝය ඔබ සත්‍යය අවබෝධ කරගන්නහුය සත්‍යය ඔබ නිදහස් කරන්නේ යයි කිසෙක ඔහු පිළිතුරු දෙමින් අපි ආබ්‍රහම්ගේ වංශයෙන් වම්හ කිසි කාලෙක කිසිවෙකුට අපි වහල් නොවීමු එබැවින් අප නිදහස් වනු ඇත කියා ඔබ කියන්නේ කෙසේදයි ඇසූහ ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලෙකි වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත ඒත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත එබැවින් පුත්‍රයා ඔබ නිදහස් කරන සේක් නම් ඔබ සැබවින්ම නිදහස්ය ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන බව මම දනිමි එසේ වුවද ඔබ තුළ මාගේ වචනයට ඉඩක් නොවන බැවින්
ඔබමා මරන්නට සොයන්නොහිය මාගේ පියාණන් ඉදිරියේ මා දුටු දේ මම පවසමි ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නුහු යයි කීසේක අපේ පියාණෝ ආබ්‍රහම් යයි ඔහු උන්වහන්සේට පිළිතුරු දුන්න උන්වහන්සේද ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත එසේ වුවද දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍ය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නොහුය ආබ්‍රහම් නම් එසේ කළේ නැත ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියාවයයි කිසේක එවිට අපි අවජාතක දරුවෝ නොවෙමු අපට ඇත්තේ එකම පියෙකි එනම් දෙවියන් වහන්සේම යයි කීහ ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරන්න ප්‍රේම කරනු ඇත මන්ද මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි මාගේම කැමැත්තෙන් මා පෙමිනියා නොව උන් වහන්සේ මා එවා වදාළසේකයි කීහ සම්විධානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් එසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා මරණින් උත්තාන වූ කුළුඳුලාත් වන මිහිපිට රජුන්ගේ අධිපතියාත් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද සාමය ශාන්තියත් කරුණාවත් ඔබගේ හදවත්වල පතිත වේවා ජීවමානව ඔබ මා තුළ වැඩවසන ජේසු සම්විධානන් වහන්සේ තුළ ආදරණීය දේවදරුවනි තථාරික කාලයේ අපි මේ භාවනාවේ යෙදි සිටින මේ දවස් 40 තුළ ස්වාමින් වහන්සේ ජේසු ක්‍රිස්තුන් වහන්සේ තුළින් සුදාත්මයන්න් වහන්සේගේ බලයෙන් අපිට වරප්‍රසාද ජනක කාලයක් තමයි මේ දීලා තියෙන්නේ. අද දේව වචනිය තුල විශේෂයෙන් සුදවර ජුවන්තුමාගේ සුවිශේෂී 8 වෙනි පරිච්ඡේදයේ තුල අපි දකිනවා ස්වාමින් වහන්සේ ඔබට මට කතා කරලා කියනවා බොරුවෙන් අයින් වන්න. දේවදරුනි ඔබයි මායි හොඳට කල්පනා කරලා බැලුවොත් හොඳට හිතලා බැලුවොත් අපි දන්නවා දේව අනපනත් වල දසපනතෙන් වැඩියෙන්ම පඩන වැඩියෙන්ම අපි ක්‍රියා නොකරන එකම පනත තමයි බොරු සාක්ෂි නොකියව ජීවිතේ කුඩා කාලයේ ඊටම ජීවිතේ මරණය දක්වාම මේ බොරුවේ යක්ෂයාට අයිති මේ ලෝකයේ තුල ජීවත් වෙන ඔබයි මමයි හැමදාම ඉගෙන ගන්නෙ හැමදාම අපි කරන්නේ බොරුව කියන්නේ බොරුව දකින්නේ බොරුව හිතන්නේ බොරුව මන්ද කුඩා කාලේ ඉඳලම මගේ අම්මගේ ආදරේ වැඩියෙන් ලබා ගන්න එහෙම නැත්නම් තාත්තගේ ආදරේ වැඩියෙන් ලබා ගන්න එහෙම නැත්නම් අනිත් අයගේ ආකර්ෂණය මා වෙත ලබා ගන්න මට ඇත්ත කියන්න බයයි ඒක තමයි සිංහලයේ කියමනක් තියෙන්නේ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියලා නමුත් අපි බිම ඉඳ ගන්න බයයි අපිට ඕනේ හොඳ පුටුවක් කුෂන් කරපු පුටුවක් එහෙම නැත්නම් හැමෝටම කැපී පෙනෙන ආසනයක් හැමෝම දකින ආසනයක් ඒ නිසා මේක ලබා ගන්නට අපි අනිවාර්යයෙන්ම බොරුව කළ යුතුයි බොරුව නැත්නම් මේ ලෝකේ අපිට පැවැත්මක් නැහැ ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ දේශනා කරනකොට ජුදෙව් ජනතාවට කියනවා මාව අදහන මාව විශ්වාස කරන මගේ වචනය අසා මා පසපස එන ඔබ මාගේ ගෝලයෝද සැබවින්ම ඔබ මගේ ගෝලයෝ නම් මගේ වචන ඔබ ක්‍රියාත්මක කළ යුතුයි අපි දන්නවා ජුවන්තුමාගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය ඉඳලා කියනවා ඔබ මට ප්‍රේම කරන්න ඕන නම් මාගේ ධර්මයේ පිළිපදින්න ඕය ඔබ මාගේ ධර්මයේ පිළිපදින්න ඕන නම් ඔබ මා කරපු ක්‍රියාවන් කරන්න ඕය
හිතලා බලමු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ එකම සමිදානන් වහන්සේ උන් වහන්සේගේ කැමැත්තට අපි ජීවිත දෙනවා නම් අපි ජේසුස් වහන්සේ කියපු දෙයම ජීවිතේ පුරාවට කරනවාද උදේ ඉඳලා හවස දක්වා අපි කරන හැම ක්‍රියාවක් තුලම ස්වාමින් වහන්සේව අනිත් අයට ප්‍රකාශ කරන උන්වහන්සේ තමයි සත්‍යය උන්වහන්සේ මාතුල සිටිනවන මේ සත්‍ය අනිත් අයට අපි ප්‍රකාශ වෙන්නට ඉඩ හරිනවාද නැහැ ස්වාමින් වහන්සේ ජුවන් තුමාගේ සුවිශේෂී 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි වගන්තියේ කියනවා ඔබ කරන්නේම බොරුව ඔබේ පියා බොරුකාරයෙක් ඔබ පියාගේ කැමැත්ත ඉෂ්ට කරන්නට කැමතුය ඔබ ගොඩාක් කැමතිවන්නේ ඔබේ පියාගේ කැමැත්ත ඉටු කිරීමට ඔහු තුළ සත්‍ය නැත ඔහු බොරුකාරයෙක් ඒ නිසා සත්‍ය ඔහු තුළ පිහිටා නැත ඔහු මිනිමරුවෙක් ඒ නිසා ඔබගේ ආශාව ඔබගේ ප්‍රියාව තෘප්තිමත් කරන්නට ඒ නිසා ඔහු බොරුකාරයෙක් බලන්න සාතන් බොරුකාරයා නම් අපි මේ ලෝකයේ සාතන්ගේ ජීවිතයට අනුගත වෙලා ඉන්නවා නම් අපි ජීවිතය තුළ කරන්නේ බොරුව ගොඩක් වෙලාවට කනගාටු දායකයි අද සමාජය තුළ අපිට ඇත්ත දකින්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින් නේ අපි දකින්න හැම තැනම දකින්නේ බොරුව ඒ නිසා හැම තැනම මිනිමැරුම් හැම තැනම කලකෝලහල යුක්තිය සාධාරණේ තාම ඉෂ්ට වෙලා නැහැ යුක්තිය සාධාරණේ යටපත් කරන ලෝකයක සමාජයකයි අපි ජීවත් වෙන්නේ සත්‍ය කවදාවත් එළියට ගන්නට බයයි නේ ඒ සත්‍ය තුල අපිට ජීවත් වෙන්නට බයයි මොකද ලෝකයා අපිට ගල් ගහන්න පටන් ගන්නවා අපි ඇත්ත කිව්වොත් එහෙම මොකද මම ඒ තරමට පාපිෂ්ඨයි මේක තමයි සත්‍ය සත්‍ය කියලා කියන්නේ මම පාපිෂ්ඨයි මගේ පාපිෂ්ඨකම මම පිළිගන්නේ අන්න ඒක තමයි ප්‍රධානම සත්‍ය ඒ සත්‍ය අපි සංගවගෙන ජීවත් වෙන නිසා අපිට ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට බෑ. අපි බොරුව කරන්න කරන්න ඒ බොරුව වහන්න අපි නොයෙකුත් දේවල් කරනවා. දේව වචනේ තුල ඔබ මම ඉන්නවා නම් ජීවිතේ කවදාවත් බොරු කරන්නේ නෑ. බලන්න උදේ ඉඳලා ඔබ මොනවද කරන්නේ? උදේ ඉඳලා හවස දක්වාම සමහරක් වෙලාවට ඔබට ගෙදර එනකොට හිතේ යම්ම වැඩි. ඇඟේ වේදනාවල් වැඩි. රැට නිින්ද යන්නේ නෑ. ගොඩක් වෙලාවට ලෙඩ රෝග වලින් පෙළිලා ඇයි? මේ බොරුව ඔළුවේ වැඩ කරන නිසා දේව වචනේ මගේ හිතේ නැහැ. දේව ආදරේ මගේ ගතේ නැහැ. මාව දැක්කම අනිත් අයට සැනසීමක් සතුටක් වේදනාවක් සංසිඳෙන ගතියක් දැනින්නේ නැහැ. ඇයි මම කරන්නේම යක්ෂයාගේ කැමැත්ත ඉෂ්ට කිරීමයි. සාතන් අද මේ ලෝකයේම ජය අරගෙන ඉන්නවා. නමුත් ස්වාමින් වහන්සේ කියනවා ස්වර්ග රාජ්‍යයක් මේ ලෝකයේ ඔබට බලාපොරොත්තු වෙන්න බෑ. මේක ලෞකික ලෝකයක්. මේක විනාශ වෙන ලෝකයක්. විනාශ වෙන ලෝකයේ අධිපතිකම් කරන්න සාතන්ට ඉඩ දෙන්න මන්ද ඔහු මේ ලෝකයත් එක්කම විනාශ වෙලා යනවා. නමුත් ඔබ විනාශ නොවිය යුතුයි. දෙවියන් වහන්සේගේ සමානකමට ස්වරූපයට මවා වදාළ ඔබ නැවත දෙවියන් වහන්සේ සමග එකතු වී සදාකාලික ජීවිතය භුක්ති විඳිය යුතුයි. ඒක තමයි ජේසුස් ස්වාමින් වහන්සේ අද දවස තුල ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. උත්ථානයේද ජීවනයේද මම වෙමි. මා විශ්වාස කරන්න මරුණ ජීවත් වන්නේ ජීවත්ව සිටින්න කවදාවත් මැරෙන්නේ නැත. පසුතැවි සිතරවා ගන්න මනස්ථාපනය වන්න තේව වචනය අදහා ගන්න ස්වර්ග රාජ්‍ය ආසන්නය. මදුමය ගියාසෝ
සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගය සියලු බැලැති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුරුෂුතු ස්වභාවයට ප්‍රයෝජනෙ අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. देवी स्वामिनी ओब वहांसे गे नाम ये गौरवे सदा अप पिदे युतुमे आगे मगिन्म ओब वहांसे अपगे आयदीमट अदमिट कम्वलट पिल्याम सलसन सेक्वेद एहेन स्वामिनी मे पुद पांडुरु ओब वहांसेट सैमतन नितर निचिलेस पिदेवाम मेकी दे अपगे स्वामिन वन जेसस क्रिस्तुन वहां से उदेसाम आपट लबे वाम आमें स्वामिन वहां से ओब समग वन सेक्वा ओब समग द वन सेक्वा ओबगे सित योमुकरन स्वामिन वहां से वित योमुकर सितिमु आपगे देवयान वन स्वामिन वहां से ट स्तुति करमु ए योग्य उद इतु बुद क्रियावकी पारिशुद्ध पियाननी सियलो बालति सदाकालिक देवी स्वामिनी अब स्वामीन वन जेसु क्रिस्तुन वहां से मगिन सैम काल हेद सैमतान हेद अपयोब वहां से तुतिपिदीम सैबविन्म योग्य युतुय साधारणय गैलवीम दायकय कुमाक निसादयात सैम वसरा पासाम आत्मीक पारिशुदत्वे हा प्रीतेन हा युतुव पास्कु अभिराज पैवत्वीमत सूदानाम वन सदा सदैवतुनट उपकारी वीमत ओब वहां से खेमति वन सेक ओन ये युतका महा सहोदर दयावे क्रियावन वैडि उनांदुवेन इटुकरमिंद नव जीवय दिन प्रसाद निदानयन नैवत नैवत लभा गनिमिंद देव दरुकमे वरम संपूर्ण कर गनीमत प्रेमये स्प्रीतुव ओन मेहवन सेक एहेन सुरदूत अग्रदूत आदि सुरसेना समूहे निरंतर प्रीति नादेत अपगे गीत रावेद एक्वरमिन ओब वहां से गे महोत्तम भावय अपि मिसे वर्णना करमु सुविशुद्ध सुविशुद्ध लोकाग्र देवी स्वामी वहां से सुविशुद्ध आहसात पलवात ओबगे महिमें प्रीति बे स्वर्गे जय श्री वेवा स्वामी वहां से गे नामें वडिन तुमानो भाग्यवत्य स्वर्गे जय श्री वेवा इसे स्वामिनी ओब वहां से सबविन्म सुविशुद्धय सियलु सुविशुद्धतावे उल्पत ओब वहां से मय एन ओब वहां से गे आत्मयानन के अनुभावयन मे पांडुरु पारिशुद्धवत करन मेन आयदीमु अभे से अदुनिये मे पांडुरु अपुदेश अब स्वामिन वन जेसुस क्रिस्तुन वहां से गे श्री शरीर श्री रुदिर बावट पत्तुन संदाय ओन वहां से दुख सहित मारने से खेमेतें तमन पवरा दिनु पेर पूपय रगन ओब वहां से तुति पुदमिन एकडा स्वकीय श्रावकेंट देमिन मेसे वदाल सेक ओब सेम मेन केन अनुभव करान सबविन में ओब उदेश अपवराजन लबन मा के शरीर आए
रात्रि भोजन वलंदु पशु ओन वहांसे सेम कुशलान दरगिन नवद तुति पुदा सुखी श्राव केंद्र देमिन मेसे वदा हल सेक ओब सैम मेहन के न पानय करान सब बिन में अभिनव भूत अनंत भूत किविसु में मागे रुधिर कुशलानाय पौ कमाव संधा ओब उदेसाद सील मनुष्यन उदेसाद ए वगुरुनु लबान्य मासी किरीम पिनिस मेय सिदु करान आपी विश्वास करना अभिरास प्रकाश करमु स्वामिनी उबहन से उतु सेक स्वामिनी उबहन से उत्थानमु सेक स्वामिनी उबहन से नवतवारिन सेक एहेन पियाननी ओन वहन सेगे मरनेद उत्थानेद सीपत करमिन जीवनदायक पूपयद गलवीमदायक कुशलानद आपी उबहन सेट पुद करमु उपवाहन से हम वे सिटीमिन उपवाहन सेट सेवे करानट सुदुसन वाशेन सैलकी मगैन अभी उपवाहन सेट तुति पुदमु क्रिस्तुन वाहन से गे श्री शरीर यटत श्री रुधिर यटत पांगु कार्यान वानाऊ अप सैम शुदात्म्यानन विसिन एक सत कनु लबनलेस आवनतव आयद सिटीमु स्वामिनी मुलुलवे पैतर भवत्ना उपवाहन से गे शुदो स्वभाव सी कल मैनव फ्रांसिस नेमिति आप दृश्यमान नायक इंदेरा आनंद मेलकम रंजित नेमिति आपगे राजगुरु तुमंद सहायक राजगुरु तुमलाद सकल पूजक पिरिसद समग एम स्वभाव दया गुणेन पिरिपुन वन्नट सालसुनु मैनव अपि मे मोहतेदी जेसु स्वामीन वहांसी जीवमान वैडवासन अवस्थावे मेम दिवे आगे संधा बैतिपर दायकत्व देखो हे शिलु दिनागिन दिव्यान वहां से वेत खेंदवा गन्ना लद सियलुम आत्मयान हट स्वामीन वहां से विसिन प्रदाने करान्ना हु सदाकालिक जीवने लबा देने में न भी इल्ला याज्ञा करमु उत्थानये बलापुरत्व मियगी अपगे सहोदर सहोदरियंद उपवाहन से दयानुकंपाव के रे विश्वास अतिव नैसुन अनुकुशियालंद सीकर उपवाहन से श्रीवत मडलियालोके वितर पीलिगत मैनव अपसियालंट में दयानुकंपा कल मैनव भाग्यवत देव मातावन वन कन्यमारियोत्तमावंद ओतुमान के पातिभू भाग्यवत जुसे मुनिदुंद भाग्यवत अपोस्तुल वरुंद भाग्यवत जुसे वास मुनिदुंद सैम काल नीम उपवाहन से कैमतीट करीमिन दिव्यवूशील शुद्धवांत समग सदा जीवनेट सहभागी वीमट अप सुदुस्सान कल मैनव तवदो ना समग उपवाहन सेठ प्रशंसा किरीमटद उपवाहन से गे महिमय वर्णना किरीमटद ओब वहां से के पुत्र वो जेसुस क्रिस्तुन वहां से मागिन अपट वाराम दुन मैनव ओन वहां से मागिंद ओन वहां से समगद ओन वहां से केरहिद सियल बालती देवी पियाननी शुदात्मे आनन वाहन से हा समग एक वैडवसन्ना ओब वाहन से सकल गौरवयत महिमयत सदात मात्वे गलवीम दायकान पानतिन प्रगुनवी देव उपदेशयन पूनवी अपियेदी तरव मेसे याज्ञा करमु स्वर्गे वरसिरिन अपगे पियाननी
ओबहंसेगे श्री नामेट प्रशंसा वेवा ओबहंसेगे राज्य पमिनेवा ओबहंसेगे कमत स्वर्गहिमें मिलवेहिदिटुवेवा अपगे दिनदा भोजने अदा प्रदाने कलमेनव अपट वरद करनायगे वरदी अपकमा करन्नाक मेन अपगे वरदिद कमा कलमेनव पापावस्थावंट असुवीमट अपटिर नोदी अयहापतिन अप मुदागत मेनव स्वामिनी सियलु अयहापतिन अप मुदागन्ना मेन्द अपगे मेम जीवित काले अपट सामे दिन मेन्द अपि आयदिमु एविर उपवहांसेगे करुणाबर पीठ लैब निरतुरुम पविन मिधि सियलुम खरदर वलिन सुरक्षित वे अपगेम गलबुम कार्यानन वन जेसस क्रिस्तुन वहांसे नवत पमिनी में भाग्यवत अपेक्षावेन अपि वेसेन्नेमु मग्निसादयत राज्यद बलद महिमेद सदातम उपवहांसेगे सामय ओब समग तबा यामी मागे सामय ओबट देमी सुवकीय श्रावकया नमता वदाल जेसु क्रिस्त स्वामिनी ओब वहांसे अपगे पापया नुतका ओब वहांसे गी सभावे विश्वासे सलका ओब वहांसे गेम कैमेत्त पारिदे एम सभावट सामेद समगेद दाने करानेट करुणा कल मैनव ओब वहांसे सदाहटम वैडवासन सेक राजकाम करन सेक आमेन स्वामिन वहांसेगे सामय ओब समग नितरम पवतीवा ओब समगद पवतीवा अपि एकिनेकिनाट सामय पतमु ओबट सामय वेवा लोवे पाव हरिन देवाश बालकयाननी अपट करुणा कल मेनव लोवे पाव हरिन देवाश बालकयाननी अपट करुणा कल मेनव लोवे पाव हरिन देवाश बालकयाननी अपट साम्य दुन मेनव मेन लोके पापे दुरलन सत्य वू एकम तनन वहांसे उन्वहांसेगे मे भोजने अनुभव करमिन गलवीम लबा गनीमट कैंदवीम लात ओबत मात सबविन्म भाग्यवंत यक्य स्वामिनी ओबहांसे मागे निवसित वारिन्नट मम सुदुस्सेक नोयमि एहेत वचनयक पमणक् वदाल मैनव एविट मागे आत्मय सुवन्नेय जेसु स्वामीन वहंस ओब वहंसे सत्प्रसादे वेड सिटिन बाव मम विश्वास करमी सियलुम करुणावल ओब वहंसेगेन लबा गन्नट पुलुवन बाव अदहा गनीमी मेवन तुरु ओब वहंसेट विरुद्धव कल अनदरवलट बहु से विक्षोपवेमी मागे मुलु हृदयिन मम ओब वहांसेट आदरे वेमी मे आदरे निसा ओब वहांसेव सक्रमेंतु आकारेन देन लबा गन्नट नोहेकि बेविन आत्मिक आकारेन वत लबा गन्नट कैमति वी बोहो से आशावेमी जेसु स्वामीन वहंस मागे हृदयट वडिन वासो दे ओब वहांसे सबैलेसिन
දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමේ අපි ආඥා කරමු දෙවී ස්වාමිනී අප ලබාගත් මේ දිව්‍ය සප්‍රසාද අපට දිව්‍ය ඖෂධයක් බවට පත් වේවා එමගින් අප තුළ ඇති දුර්ගුණ වලින් දුරු වෙන්නට ඔබ වහන්සේගේ ආරක්ෂා පීඨ නිරතුරුව අපට ලැබේවා මේකී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේ ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුදාත්මයාණන් වහන්සේද ඔබ සියලු දෙනාම ආශිර්වාද කොට සියලු නපුරෙන් නයාපතින් ඔබව ආරක්ෂා කරනසේක්වා ආමෙන් යන්න සාමය රැගෙන යන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා අපදී දිරනට ආසිරි වැසිරිස බල ඇති කරන සවි දුනි ඔබටයි අප හද කුසුමක් වැතියෙන් සුවද වෙන ජීවිත සහෝදර සහෝදරියනි මෙම දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙන ඒමට බැතිවර දායකත්වය දැක්වූ සියලු දෙනාගේම පවුල් වෙනුවෙන්ද ඒ පවුල්වල සියලු සහෝදර සහෝදරයන් නෑදෑ හිත මිතුරන් වෙනුවෙන්ද වර්බුම් රූපවාහිනී නාලිකාවට නන් අයුරින් සහයෝගය දක්වන්නා වූ සියලුම බැතිවර දායකත්වය දක්වන්නා වූ සියලුම බැතිමතුන්ද සියලු දෙනා වෙනුවෙන්ද එමෙම මෙම නාලිකාවට නිදහස් නාලිකාවක් ලෙස විකාශය කිරීමට අවශ්‍ය රජයේ බලපත්‍රය අවශ්‍ය ලෙස ලැබෙන ලෙස දිවි මහෝත්තමයාණන් වහන්සේට දෙව් මහුගේ මැදිහත් පිටේ ඉල්ලා අපි සැමෝම බය භක්තියෙන් මෙලෙස යාඥා කරමු නමෝ මාරියනි ප්‍රේමසාද පූර්ණවන්තිනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රීනතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පලවන් ජේසුස් ආශිර්වාද ලද්දාමය සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ පුදෙස්සා දැනුත් අපේ මරණ වේලෙදී යාක්ෂා කළ මැනව ආමෙන් පිතා පුත්‍රයා ශ්‍රීත සාන්ත නාම ත්‍රිත්ව වේක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා
आदि वाक में दनुत नितिपतात अनंत काले दीत वेवा आमें शांत कुरुसे अडयालमिन अपे सतुरांगे अपगलवा देवा अपगे देवी स्वामिनी पितागे पुत्रयागे स्पिरितु सांतुगे नामें आमें जेसु पीटाई पियाननी